ඉතින් ඇපල්ලාගේ 2022 සෙප්තැම්බර් ඉවෙන්ට් එක ඊයේ රෑ ඉවර වුණා. ඉතින් මේ ඉවෙන්ට් එකේදී ගොඩක් Apple ප්‍රොඩක්ට් රිලීස් කරා. උදාහරණයක් වශයෙන් Apple Watch Series 8 එක, ඒ වගේම Apple Watch SE 2 එක සහ Apple Watch Ultra කියන මොඩල් තුනම, ඒ වගේම iPhone 14 Series එකත් මේ එකම රිලීස් කරා. අපි අද වීඩියෝ එකෙන් බලමු මේ iPhone 14 Series එක කොයි වගේද ආවේ කියලා. වීඩියෝ එක බලන කලින් සිංහලට YouTube channel එක තාමත් subscribe කරපු නැති කට්ටිය දැම්ම subscribe කරගන්න අමතක කරන්න එපා. ඉතින් ඉවෙන්ට් එකේ මුලින්ම ඔයගලන්ට Apple Watch Series 8 එක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ගිය අවුරුද්ද වගේම තමයි කිසිම design එකේ change එකක් ඔයගලන්ට බලා ගන්න බැහැ මේ series එකේ. සාමාන්‍යයෙන් පොඩි minor update එකක් තමයි Watch Series 8 එකට දාලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අලුත්ම temperature sensor එක, ඒ වගේම crash detection, ඒ කියන්නේ ඔයගලන් සාමාන්‍ය car accident එකක් වුණා නම් මේ watch එකට ඒක detect කරන්න පුළුවන්. ඒ වගේම low power mode කියන මේ වගේ features තමයි ඔයගලන්ට මේ Apple Watch Series 8 එකේ බලා ගන්න පුළුවන් වුණේ. ඒ වගේම Apple Watch SE 2 version එක ඔයගලන්ට මේකම release කරන්න පුළුවන් වුණා. ඉතින් සාමාන්‍ය ඔයගලන්ට මේකෙත් ඒ තරම්ම ලොකු update එකක් බලා ගන්න බෑ. මේක ටිකක් affordable range එකේ watch එකක්. සාමාන්‍යයෙන් fast S8 chip එකක් බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම new sensors ටිකක් මේ watch එකේ බලා ගන්න පුළුවන් වුණා. ඔයගලන්ට ඒ තරම්ම ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වුණේ නැහැ කලින් watch SE එකත් එක්ක මේක compare කරනකොට. හැබැයි මේ event එකේදී අපි හිතුවවත් නැති watch එකක් මේගොල්ලෝ release කරා. මේකට කියන්නේ Apple Watch Ultra කියලා. සාමාන්‍යයෙන් ගොඩක් hiking කරන කට්ටිය, ගොඩක් dive කරන කට්ටිය, මේ වගේ ගොඩක් overkills වැඩ කරන කට්ටියට මේ watch එක ගොඩක්ම useful වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ Apple Watch Ultra කියන එකේ design එක ගොඩක්ම වෙනස්. අලුත්ම design එකක් මේ watch එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. බැලු බැලමට මේ watch එක ඝනකමින් ටිකක් වැඩි. සාමාන්‍යයෙන් මිලිමීටර් 49 ක thickness එකක් මේ watch එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ titanium වලින්. මේකම ඔයගලන්ට පැය 36ක battery life එකක් මේ watch එකේ බලා ගන්න පුළුවන්. තව මේකේ dual frequency GPS සාමාන්‍ය මේ Apple Watch Ultra කියන එක ගොඩක්ම expensive watch එකක්. ඉතින් අපි බලමු මේ watch එක ලංකාවට આવත් මේ watch එක කීයක් වගේ වෙයිද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම estimate කරන්නේ ලක්ෂ 2.5ක්වත් වෙයි මේ watch එක ලංකාවේ මිලදී ගන්න ගියොත්. ඊට පස්සේ ඒගොල්ලන් release කරා AirPod Pro එක. ඉතින් මේක second gen AirPod Pro එක බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් මේකෙත් ඒ තරම්ම ලොකු update එකක් බලා ගන්න බෑ. Same design එක තමයි තියෙන්නේ කලින් අවුරුද්ද වගේම. හැබැයි මේකේ අලුත්ම H2 chipset එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අලුත්ම drivers මේ AirPod එකේ බලා ගන්න පුළුවන් ඕගලන්ට. ඉතින් කලින් අවුරුද්දට වඩා ඕගලන්ට sound එකේ වෙනසක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අලුත්ම rubber tips, adaptive transparency mode, ඒ වගේම touch control for volume, මේ වගේ ගොඩක් features මේ AirPod Pro 2 වලට ඒගොල්ලන් include කරලා තියෙනවා. ඒ වගේම මේ AirPod Pro 2 එක ඔයගලන්ට චාර්ජ් කරන්න MagSafe පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකත් ගොඩක් හොඳ improvement එකක් කලින් අවුරුද්දට වඩා. ඊට පස්සේ තමයි අපි බලාගෙන හිටපු iPhone 14 series එක release කරන්නේ. ඉතින් මේකෙත් ඔයගලන්ට කලින් අවුරුද්දේ වගේම iPhone 14 එක release කරලා ඊට පස්සේ තමයි Pro version එක release කරන්නේ. ඉතින් මේ අවුරුද්දේත් ඒක කිසිම වෙනසක් නැහැ. ඉතින් මුලින්ම release කරන්නේ iPhone 14 එක. ඉතින් මේකේ 6.1 inches display එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම same design එක same A15 bionic chipset එක කලින් අවුරුද්දේ වගේම ඒ වගේම මේකේ color spark බලා ගන්න පුළුවන් අලුත්ම නිල් පාට color එකකුත් එක්ක. තව මේ iPhone 14 එකේ කැමරා එක පොඩ්ඩක් improvement කරලා තියෙනවා. ඒ වගේම ඔයගලන්ට 12 megapixel selfie camera එකකුත් බලා ගන්න පුළුවන් auto focus එක්ක. ඉතින් මේ හැරෙන්නට ඔයගලන්ට iPhone 14 එකේ කිසිම වෙනසක් බලා ගන්න බෑ. කලින් අවුරුද්දේ iPhone 13 එකට සමානව තමයි මේ iPhone 14 එකත් release කරලා තියෙන්නේ. ඉතින් මේ iPhone 14 එකම ඔයගලන්ට iPhone 14 Plus එකක් ඔයගලන්ට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේකේ ඔයගලන්ට display වෙනසක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් iPhone 14 එක 6.1 inches නම් iPhone 14 Plus එක ඔයගලන්ට 6.7 inches වලින් ඔයගලන්ට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට තමයි අපි හැමෝම බලාගෙන හිටපු iPhone 14 series එක release කරන්නේ. ඉතින් මේ ෆෝන් එක බැලූ බැලමට ඔයගලන්ට බලා ගන්න පුළුවන් Samsung Galaxy S10 Plus ෆෝන් එකේ තියෙන අර hole punch display එක තමයි ඔයගලන්ට මේ iPhone 14 Pro version එකෙත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ hole punch area එකට කියන්නේ ඒගොල්ලන් dynamic island එකක් කියලා. ඉතින් මේ dynamic island කියන මෙන්න මේ area එක පාවිච්චි කරලා ඒගොල්ලන් ගොඩක් improvement කරලා තියෙනවා මේ iPhone එකට. සාමාන්‍යයෙන් ඔයගල ගොඩක් use කරන notification, ඒ වගේම ඔයගලන්ගේ music playback, මේ වගේ දේවල් ඔයගලන්ට මේ dynamic island කියන මෙන්න මේ area එකේ ඔයගලන්ට ගොඩක්ම ලස්සනට ඔයගලන්ට ඒක display කරනවා ඒගොල්ලන්. ඉතින් මම හිතනවා Samsung phone එකේ ආපු hole punch එකට මේක සමාන වුණාට මේකලා මේක ගොඩක් හොඳට use කරලා තිනවා Samsung phone වලට වඩා. ඒ වගේ මේ iPhone 14 Pro display එකත් ඇත්තටම ගොඩක්ම හොඳ display එකක්. මේ වර්ධයේ ඒගොල්ලන් LTPO display එකක් පාවිච්චි කරලා තිනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේකේ 120 Hz ඉඳලා 1 Hz දක්වා මේකේ refresh rate එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේක battery life එක save කරන්න ගොඩක්ම හොඳ ක්‍රමයක්.
ඒවගේ මේක ටිපිකල් OLED ඩිස්ප්ලේ එකක්. ඒ වගේ මේ iPhone එකට always on ඩිස්ප්ලේ එක සපෝට් කරනවා. ඉතින් ගොඩක් අවුරුද්දක් අපි බලාගෙන හිටියා iPhone එකට මෙන්න මේ feature එක ඒගොල්ලන් දායි කියලා. ඉතින් iPhone 14 Pro series එකට මේ feature එක ඒගොල්ලන් ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම හැම අවුරුද්දෙම රිලීස් කරනා වගේම මේ අවුරුද්දෙත් A16 bionic chipset එක Apple ලගේ latest chipset එක කියලා කියන්න පුළුවන්. මේ iPhone 14 Pro එක රිලීස් කරලා තියෙනවා. ඉතින් මේක 4 nanometer processor එකක් තියෙන chipset එකක්. සාමාන්‍යයෙන් ඔයගලන් iPhone 13 Pro එකක් පාවිච්චි කරනවා නම් ඔයගලන්ට මේ iPhone 14 Pro එකේ ඔයගලන්ට 140% performance increase එකක් බලා ගන්න පුළුවන් 13 Pro එකටත් වඩා. ඉතින් සාමාන්‍යයෙන් 140% performance increase එකක් කියන්නේ ඇත්තටම ගොඩක්ම powerful chipset එකක් මේ A16 bionic කියන chipset එක. ඒ වගේම මේ iPhone 14 Pro එකේ ඔයගලන්ට අලුත්ම 48 megapixel main camera එක බලා ගන්න පුළුවන්. ඉතින් කලින් හැම අවුරුද්දකම ඔයගලන්ට බලා ගන්න පුළුවන් උනේ 12 megapixel sensor එකක්. මේ අවුරුද්දේ ඒගොල්ලන් සම්පූර්ණයෙන්ම රෙසලූෂන් එක වැඩි කරලා 48 megapixel sensor එකක් main camera එකට මේගොල්ලන් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ හැරෙන්නට ඔයගලන්ට iPhone 14 series එක මිලදී ගත්තනම් emergency SOS with satellite. ඒ කියන්නේ ඔයගලන් කොහරි අතරමං වෙලා ඔයගලන්ගේ phone එකේ signal නැත්තම් ඔයගලන්ට iPhone 14 series එක පාවිච්චි කරලා ඔයගලන්ට කෙලින්ම satellite එකට ඔයගලන්ගේ phone එක connect කරලා emergency services contact කරගන්න පුළුවන් කෙලින්ම. තව මේ iPhone එකේ night time photography වල quality එක පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. ඉතින් මේ වගේ features ටිකකින් තමයි මේ iPhone 14 Pro series එක හැදලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ iPhone 14 series එක ගැන ඔයගලන්ට හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් ඔයගලන් දැනගත්ත කියලා. ඉතින් ඔයගලන් අනිවාර්යයෙන්ම පල්ලා comment කරන්න මේ iPhone 14 series එක ඇත්තටම හොඳයිද ඔයගලන්ට, එහෙම නැත්නම් ඔයගලන් ගාව දැනටමත් තියෙන phone එක පාවිච්චි කරනවද, මේ phone එකට upgrade වෙනවද නැද්ද කියලා මේ හැම විස්තරයක්ම ඔයගලන්ට පල්ලා comment කරන්න පුළුවන්. ඉතින් මේ වගේ videos දෙකටම බලන්න කැමති නම් සිංහල tech youtube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. මේ video එක කැමතිලා like කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ආයෙත් අපි මේ වගේම video එකකින් හමුවෙමු.